අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ගත වූ පැය 24 තුළ තවත් කොවිඩ් මරණ 5ක් මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 36000 සීමාවත් ඉක්මවයි අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අදත් උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන 57 දෙනෙකුගෙන් ප්‍රකාශ මෙරට සම්පත් විකිණීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙලයි වසන්ත සමරසිංහගෙන් චෝදනා කියන අයට කතා කියන්න දෙන්න රටේ ජනතාව රජයේ වැඩපිළිවෙල තේරුම් ගනි ඇමති නිමල් කියයි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි කොරෝනා එන්නත් මිල ගණනුත් අනාවරණය වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීත් සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර ඊයේ දින තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165ක්. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අගලවත්ත, මග්ගුණ, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවලින් වාර්තා වුණා. මියගේ පිරිස අතර පිරිමි පුද්ගලයන් සිව දෙනෙකු සහ කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනයේ මරණදා මඩම සංගානේ පොදු වෙළඳපළවල් තුල සේවය කළ පිරිසකට COVID-19 වෛරසය අසදනේ වී ඇති බවට තහවුරු වීමත් සමග උතුරු පළාතේ එළවලු වෙළඳ සැල් තාවකාලික වසදමිය යුතු බව උතුරු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේදේශ්වරන් මහතා පසුකේදා ප්‍රකාශ කළා. COVID-19 වෛරසයේ අවධානම හේතුවෙන් වවුනියව එළවලු වෙළඳපළද එලෙස තාවකාලික වසදමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. පෝකට කුමාරිමුල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 186කින් පුත්කලින් 15 දෙනෙකුට වෛරසය අසදෙනී වී ඇති බවට තහවුරු වුණා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිත පුත්කලින් 662 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 660 දෙනෙකුම තහවුරු වී තිබුණේ දේශීය වශයෙන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 259ක්. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 36000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 36049ක්. එයතුරින් පුත්කලින් 27061 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8823 දෙනෙකු පමණයි. බස්නාහිර පළාතෙන් පිටවන පුත්කලින් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීද සිදු කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව කොළඹ පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ ප්‍රදේශයේදීත් හයි ලෙවල් මාර්ගයේ සාලාව ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටපුව ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. ඊයේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ පරීක්ෂණ 451ක් සිදු කර ඇති අතර ඉන් පසු දිනක කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනුණා. තවත් දසතියක කාලයක් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් හුදකලා කර ඇති මහල් නිවාසවල ජනයාගේ මානසික සුවය පතා ව්‍යායාම සහ විනෝදාස්වාද වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ ප්‍රථම වැඩසටහන අමර්විදිය මහල් නිවාස භූමියේදී ඊයේ ආරම්භ වුණා. සුවෙන් සිටීමට සවියක් යන්න මෙම වැඩසටහනේ තේමාවයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා. පසුගියදා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ සිදු වූ ගින්න සම්බන්ධයෙන් මේ වන විට 57 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පසුගිය 15 දින පස්වරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගත්තා. එම ගින්න හටගත්තේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභ්‍යාචන අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ පහළ මාලයේ අබිලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ගබඩාවකයි. ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 57 දෙනෙකුගෙන් මෙවැනි විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ
පරීක්ෂණ පවත්වනු ලබනවා මේ වන විට ප්‍රකාශ 57ක් පමණ සටහන් කර තිබෙනවා මේ ප්‍රකාශ 57 අතර උපරිමාධිකරණ සංකීර්ණයේ සේවකීන් එවැගේම ආරක්ෂක නිලධාරීන් සහ පවිත්‍රතා කටයුතු වල නිරත වෙන සේවකීන්ගේ ප්‍රකාශ වෙනවා එවැගේම රජයේ අතිරේක රස පරීක්ෂකවරයා රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා මේ ස්ථානයේ නිරීක්ෂණය කරනු ලැබුවා සිද්ධිය වූ දින වගේම ඊට පසු දින ඔවුන්ගේ වාර්තාව ලබන සතිය තුල ලබා දීමට නියමිතව තිබෙනවා ඒ අනුව මේ ගින්න ඇති වූ ආකාරය පිළිබඳව විශේෂඥ මතයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසනවා ඊයේ දින එම කාර්යාලයේ වැඩබාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන් සිවුදෙනා වැඩබාර ගැනීම ඊයේ දින සිදු වුණා. ඒ අනුව නව සභාපති ලෙස ආචාර්ය ජගත් බාලසූරිය මහතාද, සෙසු කොමසාරිස්වරුන් ලෙස ආචාර්ය මෙතන් එම්.එච්. නිමල් කරුණාසිරි මහතා, ආචාර්ය විජිත නානායක්කාර මහතා, ඒ සම්මුගනාදන් මහත්මිය, එච්.කේ. නවරත්න වේරදුව මහතා මෙලෙස වැඩබාර ගනු ලැබුවා. ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට විශාල වගකීම බාරදූර කාර්යයක් තිබෙනවා. එබැවින් නව කොමිෂන් සභාවේ මූලික අවධානය අපි යොමු කරන්නේ දැනට නොවිසිදී ඇති සියලුම දුක් ගැනවිලි සහ ඉල්ලීම් හැකි ඉක්මනින් අවසන් කිරීමට. අපි දන්නවා නීතිය ප්‍රමාද වීම සාධාරණ ස්ථිරීමක් නොවේ. මානව හිමිකම් පතා කොමිෂන් සභාවට එන පිරිස ඒ අපි ප්‍රමාද වෙනවා නම් මානව හිමිකම් කඩකිරීමක්. ඒ නිසා තමයි මේ ගැන අපි ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ. සභාවත්තුනේ දැන් පසුගිය දා මහ බන්ධනාගාර සිද්ධියක් ඇති වුණා. ඒ සම්බන්ධව කොහොමද පැවිල්ල ලැබිලා තියෙනවද මානව හිමිකම් කොමිෂනට? ඒ සම්බන්ධව කොහොමද? දැන් ඔබතුමා දන්නවා ඇති මහ බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳ වාර්තාව දැන් කෙලින්ම ඉදිරිපත් කළා. ඒ වාර්තාව තව පාර්ලිමේන්තුවට නෙමෙයි ඇමතිතුමාට විතරයි ඉදිරිපත් කළේ. ඉතින් අපිට ඒ වාර්තාව තව ලැබුණේ නැහැ. ඉතින් අපි වැඩ වාරගත පළවෙනි දිනේ. ඉතින් ඒ පළවෙනි දිනේ තුල අපිට ඒ ගැන අදහසක් පළ කරන්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ වාර්තාවේ තියෙන යම් යම් සාධනීය කරුණු ඒ සිද්ධිය සම්බන්ධ. මොකද අපි දන්නවා සිරකරුවන්ට පවා මානව අයිතියක් තියෙනවා. දේශීය සම්පත් විකිණීමේ වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් විකුණන්නේ කියපු නැගෙහිර ගැටිය විකුණන්න පොරබදනවා. ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව දානවා අදානි සමාගම පිළිබඳ වර්ණා කරලා. ලැජ්ජ වෙන්න ඕනේ කැබිනට් පත්‍රිකාවක් දාන නම් ආයෝජකයෝ හොයන්න දාන්න ඕනේ ආයෝජකයෝ හොයන්න දානවා කියලා. අදානි සමාගමක් ගැන කියලා දාන්නේ මොකටද? විකුණන් කන්න හදන්නේ. අද සිරි ලකදේ සිරි සැපදේ කියලා කිව්වට මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ සිරි ලකදේ චීනට දේ විතරක් නෙමෙයි පිට රටටවල් වලටම දෙන්න යන්නේ. සිරි ලකදේ සියලු දෙනාට විකුණන්න යන ආණ්ඩුවේ වැඩපිළිවෙල තමයි අද දෙන්නේ. නැබැයි කතාව made in ශ්‍රී ලංකා කියලා. නමුත් ඔක්කොම made in China, made in India, made in Japan එහෙම නැත්තම් වෙන බහුජාතික සමාගම් වලට විකුණන වැඩපිළිවෙල. අපි අහනවා විකුණපු දේවල් ආපහු ගන්නවා කියලා කිව්වනම් අඩුම තරමේ චීනට දීපු හම්බන්තොට වරාය අවුරුදු 99 ගිවිසුම සංශෝධනය කරන්න ඕනේ. නැගෙනහිර ජටිය විකුණන එක වෙනුවට රටේ ආයෝජනයක් හැටියට පටන් ගන්න පුළුවන්. මේ වෙනකොට ඩොලර් මිලියන 80ක් ආයෝජනය කරලා තියෙන්නේ. ඒ වෙනුවට කොමිස් කුට්ටි වලට වරාය ඇමතිලා අහු වෙලා තියෙන්නේ කොහොමද කියලා දාන කැබිනට් පත්‍රිකා වලින් පේනවා. කොතෙක් බාධක පැමිණියද ඒවා ජයග්‍රහණය කිරීමට වත්මන් ආණ්ඩුව ශක්තිමත් බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අපේ විරුද්ධවාදීන් ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා. මේ MCC ගිවිසුම කියලා. අපි ඇමරිකාවට රට පාවා දෙන්න යනවා. අපි ගිවිසුමක් අස්සම් කරන්න යනවා. අස්සම් කළා ඉඩම් වල අයිතිය ඇමරිකන් කාර්යුන්ට දෙනවා කියලා. අද ඇමරිකාවම MCC ගිවිසුම අකුලගෙන තියෙනවා. ඔන්න දැන් කාගෙත් කට වැහිලා තියෙනවා. ඒ නිසා උගාක් දේවල් අපි හදිසි වෙන්න ඕනේ. මේ කියන ඇට ටිකක් කියන්න දීලා ඉන්න ඕනේ. එතකොට ජනතාවට අපේ රජය ගෙන යන වැඩපිළිවෙල ඉතා හොඳින් තේරුම් ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ රට මොන අභියෝග වලට මුහුණ දුන්නත් ඒවා ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි ඉන්න මේ රජය ශක්තිමත් කියන එක මම කියන්න කැමතියි.
විදුලි යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාව සහ එම ඉඩම චීනයට විකිණීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආර්ථික කළමනාකරණය කරගන්න එක සිහිනයක් වගේ වෙමින් තියෙනවා ආණ්ඩුවට කොවිඩ් 19 වසංගතය කළමනාකරණය කරන්නට ආණ්ඩුව අපොහසත් වීම නිසා කොරෝනා පැණි බීවරම කොට මාස්ක් එකක් දාගන්නේ සේරම කොරෝනා පැණි බීලා මාස්ක් එක දාගෙන ඉන්නවා කැබිනට් එක තියන්නේ මිනිස්සු ගෙනලා ඔන්ලයින් තියන්නේ හැබැයි කොරෝනා පැණිය හොඳයි කියලා කියනවා අපේ යටම ස්ථානාධිපති ස්වාමින් වහන්සේ විද්‍යාව කියලා දුන්නා මේ පැණි කාර්යොන්ට කාලිගේ මෑණියන් කිය කෑක ගහ තමයි ඇසුරුනේ විද්වතේ කෘතිකේ කැසිරෙන විදිහට නෙමෙයි ඇසුරුනේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවට අදාළ ඉඩම ඒ කර්මාන්ත ශාලාවත් එක්කම චීනයට විකුණන්න හදනවා මහින්ද රාජපක්ෂ රෙජිමේ මේ කර්මාන්ත ශාලාවේ තමයි යුද වාහන නිෂ්පාදනය කරේ මේ නිෂ්පාදනය කරපු යුද වාහන තමයි UN නාමයක ගත්තේ අපි අදටත් මේ බාස්ක ප්‍රහාරයේ විසඳුවේ නැහැ නත්තල් සමයේදී අගරත්තුමා කියනවා මල්කම් රජිත් පියතුමා කියනවා චාම් විදියට සමරන්නලු. ඕක කොහොමද චාම් තමයි. මොකද ඒකට හේතුව මේසරේ මිනිසුන්ට කෑමට දේවල් නැහැ ගන්න. අඳින්න ඇඳුම් ගන්න සල්ලි නැහැ. ඒ නිසා කොහොමද තෝ චාම් තමයි. වේදනාවෙන් ජීවත් වෙන මිනිස්සු නත්තල් සමරන්න යන්නේ කොහෙවත්. ඒ නිසා ඒ අයට උපදෙස් දෙන්න කිසිසේත්ම රජයට අයිතියක් නැහැ. ඒ අයට තමන්ගේ පාඩුවේ නත්තල් සමරන්න ඉඩ දෙන්න ඕනේ. ජාති ආගම් ભેද නොබලා මෙරට සියලු පුරවැසියන්ට ඉඩමක් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. යම්රාදපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මම දිස්ත්‍රික්ක ගෙහපයක ගියා. මේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන තියෙනවා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු කාලේ 2001 ඉඳන් 2004 වෙනකන් තිබ්බ ආණ්ඩුවත් 2015 ඉඳන් 2020 තෙක් තිබ්බ ආණ්ඩුව තුල කිසිම පිළිවෙලක් නැතුව ඉඩම් සමහර දේශපාලඥයන්ගේ දුහුදරුවන්ට දීලා තියෙනවා. මේ ජනතාවගේ පොදු වස්තුවක් ඉඩම් කියන්නේ. ඉතින් මේ රටේ ඉපදිච්ච හැම කෙනෙකුටම බින්ගඟලක් අයිති. අම්මගේ කුසෙන් එළියට එන්නේ මේ රටේ කෙනෙක් ඒ අයිතිය අරන්. නමුත් ඒ අයිතිය අද නැති වෙලා තියෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපිට උපදෙස් දීලා තියෙන්නේ මේ රටේ උපන් කෙනෙකුට සිංහලද දෙමළද මුස්ලිම්ද මොන ජාතිකයෙක් වුණත් ඒ අයට ඉඳ ඉඩමක් දෙන්න ඕන කියලා. ඒ සංකල්පය මත තමයි අපි ඉඩම් අමාත්‍යාංශයන්ට කටයුතු කරන්න යන්නේ. ඉදිරියේදී අපි මේ රටේ සියලු දෙනාට මේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට උසස් කිරීමට ගත් තීරණය ඓතිහාසික තීන්දුවක් බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපන අංශ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමේ සභාපති ආර්.එම්. දිසානායක මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට උසස් කරනවා කියන මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළත් මේ කාරණය යථාර්ථයක් බවට පත් කිරීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේ තීරණය කරා. මේක මම හිතන්නේ අති විශිෂ්ට කාර්යයක්. වෘත්තීය පුහුණුව සහිත අධ්‍යාපනවේදී උපාධියක් විශ්වවිද්‍යාලයේ හරහා ලබා දීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තිබුණා. මෙන්න මේ තීන්දුවත් එක්ක අධ්‍යාපනයේ නව මාවත් විවර වෙනවා. විද්‍යාපීඨ 19ක් ගුරු විද්‍යාල සහ අනිකුත් අගුරු ආයතන එකතු වෙලා එක් විශ්වවිද්‍යාල බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වෙනකොට තීරණය කළා තියෙනවා. ඉතින් ඒක ඓතිහාසික තීන්දුවක්. මේ ගුරු විශ්වවිද්‍යාලය ඇති කිනීම සම්බන්ධයෙන් මේ වෙන විටත් තවත් බාධාකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා. 2017 යහපාලන රජයේ විසින් ගෙනාපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදන මේ සෞභාග්‍ය දැක්ම වෙනුවට ඔවුන් ක්‍රියාත්මක කරන්න හදන්නේ හුදෙක් අධ්‍යාපනවේදී උපාධියක් ජාතික අධ්‍යාපන ආයතනයේ යටතේ ලබා දෙන්න. ඒ ඉතාමත් ගුණාත්මක නොවන තත්ත්වයක් විදිහට අපි දකිනවා. අපි ඉල්ලා සිටින්නේ අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න. අපිට අවශ්‍ය නැහැ යල්පැන ගිය යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් මහනුවර බෝගම්බර ප්‍රදේශයේ හුදකලාකල ප්‍රදේශවල පවුල් 225ක පුද්ගලයන් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය මලු බෙදා දීමට මහනුවර මුස්ලිම් මහපල්ලියේ පූජකතුමන් ඇතුළු දායක සභාව කටයුතු කළා. එම අවස්ථාව සඳහා බෝගම්බර විහාරයේ ගල්ඇල්ලේ සෝබිත හිමියන්ද එක්ව සිටියා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ 18වන වාර්ෂික මහා සම්මේලනය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුවේදී පැවැත්වුණා. කමිෂන් සභාවේ සභාපතිවරයා
පසුගියදා කන්තලේ ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමු කෙරෙට් නිලධාරී අමරකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තලාව දැවගබඩාව අසලදී මෝටර රථයක් පාපෙදියක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් පාපෙදියේ ගමන් කළ තලාව තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි සිවුදරු මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරී නායක රත්මලානේ රොහා නෙමෙත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ඊයේ වස්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.